ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන සුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය වෙනුවෙන් සිම්බාබ්වෙ බලා පිටත් වුණා 10 වනදා රාත්‍රියේ. ඉතින් 10 වනදා රාත්‍රියේ සිම්බාබ්වෙ බලා පිටත් වී ගොස් 11 වනදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් වන විට සිම්බාබ්වෙ රැඳී සිටින බව ඔවුන්ගේ සමාජ මාධ්‍යවලම ඡායාරූපවලින් දැක ගන්නට ලැබුණා. පොඩි අවුලක් නමුත් එතන තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පැය ගණනක් යනතුරු තමන්ගේ හෝටල් කාමර ලැබී නොමැතිව තැන තැන බිම වැතිරි සිටින අයුරු සහ ඉඳගෙන සිටින අයුරු ඔවුන්ම සමාජ මාධ්‍යවලට ඡායාරූප එකතු කරලා තියෙනවා. ඉතින් ඒක ටිකක් ලොකු ප්‍රශ්නයක් බවට පත්වනවා අනිවාර්යයෙන්ම. මොකද ක්‍රීඩකයන් සමහරක් බිම නිදාගෙන ඉන්න ඡායාරූපත් එහි තිබෙනවා, ඉඳගෙන ඉන්න ඡායාරූප තිබෙනවා. ඉතින් සිම්බාබ්වෙ වැනි රටක් ICC විසින් තෝරා ගන්නා විට මේ ICC තරඟ පැවැත්වීමට ඉතින් කොතරම් සුදුසුද යන්න බලන්නට වෙනවා මේ තත්ත්වය අනුව. මොකද අපි දන්නවා සිම්බාබ්වෙ යම් යම් ප්‍රශ්න තිබෙනවා. විදේශ සංචාරකයන්ට පවා එහි සංචාරය කිරීමේදී අවධානයෙන් සිටින්නයි සාමාන්‍යයෙන් අපට අන්තර්ජාලයේ තොරතුරු හෙව්වත් නැතම් සිම්බාබ්වෙ සංචාරයට සුදුසුද කියලා අන්තර්ජාලයේ විමසුවොත් එහෙම අන්තර්ජාලයේ දෙන උපදේශ තමයි පරිස්සමෙන් සංචාරය කරන්න, සොරුන් ඉන්නවා, ඒ වගේම ආරක්ෂාව ඉතාම අඩුයි. එතකොට ඒක ඒ තරම් සංචාරයට සුදුසු රටක් නොවේ කියන මූලිකම ප්‍රතිරූපය තමයි දෙන්නේ. ඉතින් එවැනි රටක මේ ICC දැවැන්ත තරඟාවලියක්, ඒ කියන්නේ සුසුකම් ලැබීමේ තරඟාවලිය කියන්නේ දැවැන්ත තරඟාවලියක්. මොකද ඒකට පොඩි කියලා කියන්න බෑ. දෙවන පෙළ දැවැන්ත රටවල් ගණනාවක් එන තරඟාවලියක් නිසා. මොකද රටවල් 10ක් එනවා, ලේසි නෑ. රාජ්‍යයන් 10ක නියෝජිතයන් එන්නේ උදන්ට. එතකොට සිම්බාබ්වෙ වගේ රටක් තෝරගෙන මේ වගේ දැවැන්ත තරඟාවලියක් පැවැත්වීම කොයිතරම් සුදුසුයිද කියන එක ඇත්තටම අපි කාටත් ප්‍රථමයෙන්ම ආපු ප්‍රශ්නයක්. ඉතින් ඒක ටිකක් ඔප් වෙලා තියෙනවා වගේ පේන්න තියෙනවා. ඉතින් සුළු අඩුපාඩුකම් වෙන්නට පුළුවන්, එහෙම නෑ කියන්න බෑ. නමුත් ඉතින් සිම්බාබ්වෙ වගේ රටක සංචාරය කරද්දී මේ වගේ දේවල් සිද්ධ වෙයි කියලා අපිට කලින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක ඉතින් ICCටත් හොඳ නෑ, සිම්බාබ්වෙටත් හොඳ නෑ. ඉතින් ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් ICC තරඟාවලිය දැන් කාලයක් තිස්සේ පවත්වලා නෑ. හැබැයි එතකොට ශ්‍රී ලංකාවේ පවත්වන්නේ නැති තරඟාවලිය සිම්බාබ්වෙ පවත්වනවා. ඒක සිම්බාබ්වෙ ශ්‍රී ලංකාවේ සසඳලා බැලුවොත් එහෙම ඇත්තටම ශ්‍රී ලංකාවේ මේ සංචාරක හෝටල් ශ්‍රේෂ්ඨය, ඒ වගේම මේ එක එක රාජ්‍ය තාන්ත්‍රික දේවල් එහෙම ටිකක් ලිහිලෙන් සිදු වෙන්නේ නැහැ. ඒ අතින් ගත්තහම ඇත්තටම අපි මෑත කාලයේදී එහෙම ප්‍රවෘත්ති අපට වාර්තා වෙලා නැහැ. යම් ක්‍රීඩා කණ්ඩායමකට එහෙම අඩු සැලකිලි කරා, ඔවුන් රස්තියාදු කරා, ඒ වගේ දේවල් අපට අහන්නට ලැබිලා නැහැ ලංකාව ඇතුළට ආවට පස්සේ. නමුත් ඉතින් සිම්බාබ්වෙ ඇත්තටම මේ වගේ දෙයක් කිරීම සම්බන්ධයෙන් ඇත්තටම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් සෑහෙන අපහසුතාවයකට ලක් වෙලා තියෙනවා කියලා තමයි පේන්නේ. ඉතින් පැය ගණනක් ගියාම ඕක ප්‍රශ්නේ විසඳෙයි. නමුත් ඉතින් අර දීර්ඝ ගුවන් ගමනකින් පසුව මේ වගේ දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුණාම ඇත්තටම ක්‍රීඩකයන්ගේ මහන්සියත් පෙනෙන්නට තිබෙනවා. ඒ ඡායාරූපවල ඔවුන් බිම වැතිරී සිටිනවා, මහස් තීක්ෂණ වගේ ක්‍රීඩකයන් නිදාගෙන ඉන්නවා බිම දැක ගන්නට පුළුවන්. ඉතින් ඇත්තටම ඒක ටිකක් කනගාටුදායක සිද්ධියක් අපිටත් දැක්කහම. ඉතින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බලධාරීන්ට නම් කරන්න දෙයක් නැහැ ඔතන. ඇත්තටම ICC තමයි ඕකට වග කියන්න ඕනේ. ඒ වගේම සිම්බාබ්වේ තරඟ සංවිධායකිනුත් ඕකට වග කියන්න ඕනේ. කොහොම වුණත් ඉතින් දැන් සමාජ මාධ්‍ය වල අපේ ප්‍රේක්ෂකයන් දාන්නේ හොඳට කට්ට කාලා අභියෝග ඔහොම තමයි. අභියෝග වලට මුහුණ දීලා අභියෝග ජයගෙන කොහොම හරි කප් එක අරගෙන එන්න වරම වාසනාව ලැබෙන්න කියලා දැන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ප්‍රාර්ථනා කරමිනුත් යනු. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.